Ay bavan, obete sıpat havasat meyva. Oban oy basillen bala siti dedas visi hatıra varşaya obete kohama bala panavada kiyala balanı tamay api me sıta nam vanne. İtin video ekata yannata kalin obete mulinma matak karannata kemati oba tavma tabe YouTube channel eka subscribe kala naththam me damma subscribe karala bell icon eka kriyatmaka karanna. අප හැමදාමත් වගේ ඔබට සතිය ලග්න පලාපල මාසයේ ලග්න පලාපල ග්‍රහ මාරු ග්‍රහ යුද්ධ ආදී නොයෙකුත් පලාපල කතනයන් ගෙනෙනවා. ඒ අතරින් සුවිශේෂී වූ 2024 වර්ෂයේ ජනවාරි මාස පළමුවැනිදා සිට දෙසැම්බර් මාස 31වැනිදා දක්වා ලග්නයෙන් ලග්නයට සවිස්තරාත්මකව විස්තරයක් මේ වීඩියෝව තුළින් ඔබට ගෙනෙන්නට සූදානම්. ඔබ කඩවා ඔබ ඉදිරිපත් කළ පලාපල 100%ක්ම හරියන බව. ඒ වගේම මේ වසරේදී ඔබගේ ලග්නයට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. 2024 වසර තුළ සිදුවන ග්‍රහ මාරු ග්‍රහ යුද්ධ ආදී සියල්ලම සලකා බලා තමයි මේ මා පලාපල සාදා තිබෙන්නේ. 2023 වසරේදී වගේම 2024 වර්ෂයේ පුරාම ඔබගේ ලග්නයට අදාළ පලාපල ගෙනීමට අප සූදානම්. ඉතින් අපි බලමු මේ 2024 වර්ෂය මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට කුමන ආකාරයේ බල තේමාවක් ඇත කරනවද කියලා. මේෂ ලග්නය. මේෂ ලග්න හිමියන්ට ගුරු ලග්නයේ ගමන් කරමින් උදව් වන වසර බොහෝ දුරට සුබ ඵලදායකයි. මුල් මාසයේ වියදම් තරමක් ඉහළ ගිය හැකි නමුත් පසුව මේ තත්වය සුබ අතට හැරෙනවා. ග්‍රහ ජීවිතය සතුටදායකයි. මංගල යෝජනා හෝ පෙම් සම්බන්ධතා ස්ථිර වෙනවා. රැකියා ව්‍යාපාර වලද තත්වය සතුටදායකයි. නීතිමය ගැටළු වලට විසඳුම් ලබා ගත හැකි. මේ මාස පළමු වෙනිදාට පසුව නිවාස ඉදිකිරීම් නව ව්‍යාපාර ආරම්භය වැනි විශේෂ සුබ කටයුතු හා විවාහයටද සුබ නැකත් උදා වෙනවා. අධ්‍යාපන කටයුතු වලට වසර මුලදී තරමක බාධා පවතිනවා. නමුත් පෙබරවාරි මැද සිට මේ තත්ත්වය සුබ අතට හැරෙනවා. ඉගෙනීම් සාර්ථක වෙනවා. විභාග වලින් සමර්ථ විය හැකි. රාහු දශා ගත කරන අයට තරමක් අපලයි. අදාළ ග්‍රහ ශාන්ති කර්ම කරගන්න. උදරාබාධ ආශ්‍රිත හිසේ රෝග මානසික ආතතිය හා පෝෂණ උනතා නිසා ඇතිවන රෝග ඇත්නම් නිසි ලෙස වෛද්‍ය ප්‍රතිකාර ගැනීමටද සැලකිලිමත් වන්න. ආගමික ජීවිතයක් ගත කිරීම, බුද්ධ පූජා තබා ශ්‍රී විෂ්ණු කතරගම දෙවියන්ට බාරවීම, කරණීය මෙත්ත සූත්‍රය භාවිතා කර දිනපතා මෙත් වැඩීම හා සුදුසු යන්ත්‍රයක් පළඳින්න. ඔබගේ ශුභ දින ඉරිදා සඳදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා. ශුභ වර්ණ රතු පැහැය කහ පැහැය සහ සුදු පැහැය. ජය අංක අංක 1 2 3 සහ 5. ශුභ මැණික් පුෂ්ප රාග සහ රතු මැණික්. ඔබගේ අය 11යි වැය 14යි. වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමියන්ට මිශ්‍ර ඵලදායක බව පෙන්වනවා. වසරේ මුල් මාස 4 පමණ කාලය තරමක බාධා ඇතත් ඉන් පසුව තත්වය සුබ අතට හැරෙනවා. වියදම් ඉහළ යනවා. පවුලේ වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වීම අවශ්‍ය වනවා. අප්‍රේල් වලින් පසුව මේ තත්වය සුබ අතට හැරෙනවා. ගෘහ ජීවිතය පිළිබඳව පෙබරවාරි මුල දක්වා විවිධ බාධා ඇතිවනවා. රැකියා හෝ ව්‍යාපාර වලද උසස් අය සමග ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු අතර වසර මුලදී තම නීතිමය ගැටළු වලට මැදිහත් නොවීමට වගබලා ගත යුතුයි. මේ මැද සිට තත්වය සුබ අතට හැරෙනවා. ස්වයං රැකියා සාර්ථක වෙනවා. ගොවිතැන් හෝ කෘෂි කාර්මික කටයුතුද දියුණු වෙනවා. හවුල් ව්‍යාපාර සාර්ථක වෙනවා. උෂ්ණාධික රෝග හෘදයාබාධ වැනි අසනීප ඇතනම් අප්‍රමාදව ප්‍රතිකාර ගැනීමට සැලකිලිමත් වන්න. රාහු දශා නම් ගෑස්ට්‍රයිටිස් රෝගය ඇති අය වඩා ප්‍රවේශම් විය යුතුයි. ආලෝක පූජාව මරණයට කැප වූ සතුන් නිදහස් කිරීම ලේ දන් දීම හා මෛත්‍රී භාවනාව සුදුසු ශාන්ති කර්ම වනවා. සුදුසු යන්ත්‍රයක් භාවිතා කිරීමද වැළවි. ඔබගේ ශුභ දින පදාදා සිකරාදා සහ සෙනසුරාදා. ශුභ වර්ණ කොළ පැහැය විචිත්‍ර පැහැය සහ නිල් පැහැය.
ජයංක අංක 4 3 සහ 7 ශුභමැණික් පච්ච සහ දියමන්ති ඔබගේ අය 5යි වැය 8යි මිතන ලග්නජ මිතන ලග්නෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ 6ට ගුරු 11ට ගමන් කරමින් මෙම වසර උදාවනවා බොහෝ දුරට සුබදායක වසරක් ලෙස පෙන්වනවා නමුත් නව ව්‍යාපාර ආරම්භය ගෘහ නිර්මාණ ආරම්භය විවාහය වැනි විශේෂ සුබ කටයුතු ඇත්නම් මැයි මාසයට පෙර ආරම්භ කරන්න. ඔබගේ ආදායම් මාර්ගය යහපත්. විවාහ ජීවිතය සතුටුදායක වන අතර තවම විවාහ වී නැති අයට මංගල යෝග අදා වනවා. සහෝදරයෙකුගේ විශේෂ දියුණුවකට කරුණයදනවා. ආගම දහමට හිත යොමු වන අතර සමාජ සේවා කටයුතු වලටද සම්බන්ධ වීමට හැකියාව ලැබෙනවා. ගෙදර දියුණුවට කරන දේ සාර්ථක වනවා. රැකියා හෝ ව්‍යාපාර අංශවල තත්ත්වයද සතුටුදායක වනවා. තනතුරේ හෝ තත්ත්වයේ උසස් වීම වලට ඉඩ තිබෙනවා. නව ව්‍යාපාර ඇරඹීමට සුබ නැකත් උදා වනවා. ඔබගේ ආදායම සතුටුදායකයි. අධ්‍යාපන කටයුතු වලින්ද සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලැබෙනවා. මාර්තු, අප්‍රේල්, සැප්තැම්බර් මාසවල නව අධ්‍යාපන පාඨමාලා ආරම්භ කිරීමට සුබයි. වසර මැද සිට ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි අසනීපැත්නම් ප්‍රමාද නොවී වෛද්‍ය උපදෙස් ලබා ගන්න. රෝගීන්ට උපකාර කිරීම, අටපිරිකර පූජාව, ඖෂධ පූජාව, භාවනාව ඉතා සුදුසු ශාන්ති කර්ම වනවා. ඔබගේ ශුභ දින සදදා, බදාදා සහ සිකරාදා. ශුභ වර්ණ ලාකොළ පැහැය, විචිත්‍ර පැහැය සහ සුදු පැහැය. ජය අංක, අංක 2, 4 සහ 6. ශුභ මැණික් පච්ච දියමන්ති. මේ වසරේ ඔබගේ අය 11යි වැය 5යි. කටක ලග්නය කටක ලග්නෙන් උපන් ඔබට උදාවන වසරේ සදු දෙවැන්නේද ගුරු දහවැන්නේද ගමන් කරමින් මිශ්‍ර ඵලදායක බවක් පෙන්වනවා. සෙනසුරු ඒරාෂ්ට කපලයද පවතින නිසා තරමක බාධා ඇතිවීමට ඉඩ කඩ තිබෙනවා. ශරීර සෞඛ්‍ය රැක ගැනීමට සැලකිලිමත් වන්න. ඔබගේ ආදායම් තත්ත්වය සතුටුදායකයි. ගෘහ ආශ්‍රිත රැකියා හෝ ගොවිතැන් වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. මිතුරන් සමග සතුටින් කාලය ගත කරන්නට අවස්ථාව උදාවනවා. අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වනවා. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වනවා. මැයි මස පළමු වෙනිදා දක්වා රැකියා අංශවල තරමක බාධා ඇතත් ඉන්පසුව තත්ත්වය යහපත් වනවා. රැකියා නැති අයට රැකියා ලැබෙනවා. තනතුරේ හෝ තත්ත්වයේ උසස් වීම වලට ඉඩ තිබෙනවා. වසර මැද සිට අධ්‍යාපන කටයුතු වල විශේෂ දියුණුවක් ඇතිවනවා. ශනි අපල පවතින නිසා සෙම් රෝග, වාතාබාධ වැනි සෞඛ්‍ය ගැටළු වලින් ප්‍රවේශම් වන්න. ආගමික ජීවිතයක් ගත කරන්න. අසරණ රෝගීන්ට හා මහලු අයට උදව් උපකාර කරන්න. කරණීය මෙත්ත සූත්‍රය භාවිතා කර දිනපතා මෙත් වඩන්න. අපල දුර වීමට හොඳයි. මේ වසරේ ඔබගේ ශුභ දින වන්නේ සදුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා. ශුභ වර්ණ සුදු පැහැය, කහ පැහැය සහ රෝස පැහැය. ජය අංක, අංක 2, 3 සහ 5. ශුභ මැණික් මුතු, මුතු කැට, පුෂ්ප රාග. මේ වසරේ ඔබගේ අය 5යි වැය 2යි. සිංහ ලග්නය සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි කුජ සමග පස්වැන්නේද රහු අටට ගමන් කරමින් උදාවන වසර මිශ්‍ර ඵලදායක තත්ත්වයක් පවතිනවා. නමුත් ගුරු බලවත් නිසා රැකියා ව්‍යාපාර සාර්ථක වනවා. දරුවන් හා ශිෂ්‍යන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වනවා. ආගම දහමට හිත යොමු වනවා. විදේශ ගමනක් පිළිබඳ බලාපොරොත්තුද ඉටුකර ගැනීමට පහසුකම් සැලසෙනවා. වියදම් පාලනය ගැන සැලකිලිමත් වන්න. අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝජනා හෝ පෙම් සම්බන්ධතා ස්ථිර කර ගැනීමට හැකියාව ලැබෙනවා. විවාහ සහකරුට සුබදායකයි. උසස් අධ්‍යාපන කටයුතු වලට ඇති බාධා ඉවත් වනවා. විභාග වලින් සමත් වනවා. යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලැබෙනවා. විදේශ අධ්‍යාපනයක් ලැබීමට තිබූ බලාපොරොත්තු ඉටවනවා. කේතු දශා ගත කරන අයට වියදම් ඉහළ යාමට ඉඩ තිබෙනවා. ශරීර සෞඛ්‍ය ගැන සලකන විට යකඩ විටමින් උනතාවය නිසා ඇතිවන පෝෂණ ගැටලු
මානසික ආතතිය වැනි රෝගවලින් ප්‍රවේශම් වන්න. ඖෂධ පූජාව, බුද්ධ පූජාව, ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිහිට පැතීම, චන්ද්‍ර පිරිත භාවිතා කිරීම අපලතුරු වීමට හේතු වනවා. මේ වසරේ ඔබගේ ශුභ දින ඉරිදා සහ පරිපාදා. ශුභ වර්ණේ රත පැහැය. ජය අංක අංක 1 3 සහ 6. ශුභ මැණික් රතු කැඩ පත්ම රෝග. මේ වසරේ ඔබගේ අය 8යි වැය 14යි. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ උපන් ඔබගේ ලග්නාධිපති බුධ සිකුරු සමග තුන්වැන්නේ ගමන් කරමින් සහ රවි හතරේ ගමන් කරමින් නව වසර උදා වනවා. මේ දක්වා කුරු අටවැන්නේ ගමන් කිරීම සැලකිය යුතු කරුණකි. මුල් මාස හතර පමණ කාලය අවිවේකී බව හා සෞඛ්‍ය ගැටලු පෙන්වනවා. ආර්ථික තත්ත්වයද වඩාත් යහපත් වන්නේ මේ මාසයේ සිටයි. අඹ සැමි සමගිය තිබෙනවා. නමුත් මේ දක්වා විවාහ බාධක සහ සැමියා හෝ බිරිඳ අපල පෙන්වනවා. මේ නිසා දුරදශා ගත කරන අය ශාන්ති කර්ම කරගන්න. අප්‍රේල අග සිට තත්ත්වය සුබතට හැරෙනවා. විදේශ රැකියා ලාභ ලැබෙනවා. විදේශ ගමන් වලටද ඉඩකඩ තිබෙනවා. මංගල යෝජනා ස්ථිර වෙනවා. රැකියා ව්‍යාපාරවලින් දියුණුව ලැබෙනවා. ආගම දහමට හිත යොමු වෙනවා. පෙර පින වාසනාව තවනවා. ගෘහ නිර්මාණ කටයුතු වලටද සුබ නැකත් උදාවනවා. ශරීරයේ මේද අධික වීම නිසා ඇතිවන රෝග, දියවැඩියාව, කොලෙස්ටරෝල්, ආමාශය පද්ධති ආශ්‍රිත රෝග වැනි අසනීප තිබේ නම් ප්‍රමාද නොවී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. චතුමතුර පූජාව, ඖෂධ පූජාව, අටපිරිකර පූජාව, බෞද්ධානුස්සති භාවනාව, බෝධි පූජා තැබීම හා බුදුගුණ යන්ත්‍ර භාවිතය අපල දුරු වීමට හේතුයි. මේ වසරේ ඔබගේ ශුභ දින සඳුදා, බදාදා සහ සිකුරාදා. ශුභ වර්ණ සුදු පැහැය, කොළ පැහැය සහ විචිත්‍ර පැහැය. ජය අංක අංක 2, 4 සහ 6. ශුභ මැණික් මුතු පංච දියමන්ති. මේ වසරේ ඔබගේ අය 11යි වැය 5යි. තුලා ලග්නය. තුලා ලග්නයේ උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු සමග බුධ දෙවැන්නේද ගුරු හතේද ගමන් කරමින් උදාවන මෙම වසරේ මුල් කාලය වඩාත්ම සුබදායක බව පෙන්නුම් කරනවා. දියුණුවට කරන කටයුතු වලට අන් අයගේ උදව් උපකාර ලැබෙනවා. අවිවාහකයට මංගල යෝග උදාවනවා. ආර්ථික තත්ත්වයෙන් බොහෝ දුරට සතුටුදායක බවක් පෙන්වනවා. ඉඩකඩම් හෝ ගෘහාශ්‍රිත ව්‍යාපාර නිසා ලැබෙන ආදායම වැඩි වීමේ කරුණ යෙදෙනවා. නමුත් මේ මාසයේ සිට වියදම් තරමක් දුරට ඉහළ යාමට ඉඩ තිබෙනවා. මේ නිසා වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වන්න. ව්‍යාපාර ආරම්භයට හෝ විවාහයට සුබ නැකත් උදා වන්නේ වසර මුලදී. විවාහක වලින් සමත් විය හැකි. මේ අතර හිතවතුන්ගේ මරණයක් හෝ ඈත්වීමකට ඉඩ තිබෙනවා. රැකියා ව්‍යාපාර දියුණුව තිබෙනවා. ශරීර සෞඛ්‍ය ගැන සැලකෙන විට පෝෂණ උනතා නිසා ඇතිවන අබාධ, ගෑස්ට්‍රයිටිස්, මානසික ආතතිය වැනි රෝගවලට ඉඩ තිබෙනවා. ඖෂධ පූජාව, අටපිරිකර පූජාව, දිනපතා කරණීය මෙත්ත සූත්‍රය කියා මෙත් වැඩීම හා සුදුසු යන්ත්‍ර භාවිතය අපල දුරු වීමට හේතු වනවා. මේ වසරේ ඔබගේ ශුභ දින සඳුදා, බදාදා සහ සිකුරාදා. ශුභ වර්ණ සුදු පැහැය, කොළ පැහැය සහ විචිත්‍ර පැහැය. ජය අංක අංක 2, 4 සහ 6. ශුභ මැණික් මුතු පංච සහ දියමන්ති. මේ වසරේ ඔබගේ අය 5යි වැය 8යි. වෘචික ලග්නය. වෘචික ලග්නයේ උපන් ඔබගේ බුධ සිකුරු ලග්නයේද රවි කුජ දෙවැන්නේද ගමන් කරමින් උදාවන මෙම වසර මැද වන විට පැවති කරදරවලින් නිදහස ලබන සුබ කාලයක් උදා වනවා. මේ දක්වා වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වන්න. මේ සිට මේ තත්ත්වය සුබ අතට හැරෙනවා. ආයෝජන වලින් ලාභ ලැබෙනවා. දියුණුවට කරන කටයුතු වලට අන් අයගේ උදව් ලැබෙනවා. විවාහ සාකරට සුබදායක වනවා. අවිවාහකයට මංගල යෝජනා හෝ පෙම් සම්බන්ධතා ස්ථිර වනවා. උත්සාහය ධෛර්යය වැඩි වනවා. තරග කරුවන් හෝ සතුරන්ගෙන් ජය ලැබෙනවා. පවුලේ ළඟම නෑයෙකුගේ විවාහ උත්සවයක්ද සිදුවනවා. රැකියා ප්‍රධානියාගේ ප්‍රශංසා හිමිවනවා. රැකියා ලාභ ලැබෙනවා.
ඉගෙනීමේ කටයුතු වලට සතුටුදායක තත්ත්වයක් ඇතිවෙනවා. නව අධ්‍යාපන පාඩමාලා ඇරඹීමට සුබ නැකත් උදා වෙනවා. අසනීප ගැන සලකන විට කොලෙස්ටරෝල්, රුධිරගත සීනී, උදරාබාධ, ආශ්‍රිත හිසේ රෝග වැනි රෝග ඇතනම් ප්‍රමාද නොවි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. චතුබදර පූජාව, අටපිරිකර පූජාව, සුදුසු යන්ත්‍ර භාවිතය අපලතුරු කරනවා. මේ වසරේ ඔබගේ ශුභ දින සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා. ශුභ වර්ණ සුදු පැහැය, රෝස පැහැය සහ කහ පැහැය. ජය අංක, අංක දෙක, තුන සහ පහ. ශුභ මැණික් රතු සහ පුෂ්ප රාග. මේ වසරේ ඔබගේ අය 11යි, වැය 14යි. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු පහේද රවි කුජ ලග්නයේද ගමන් කරමින් මෙම වසර උදා වෙනවා. මැයි මස පළමු වෙනදා සිට ලග්නාධිපති ගුරු වෘෂභ රාශි ගතවීම සැලකිය යුත්තකි. වසර මුල් කාලයේදී ආදායම් තත්ත්වය යහපත් වෙනවා. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වෙනවා. දරු ලාභ ලැබිය හැකි. ආයෝජන වලින් ලාභ ලැබෙනවා. වියදම් පාලනය කරගතහොත් යහපත් ආර්ථික තත්ත්වයන් ලැබීම අපහසු නොවේ. අවිවාහක තරුණ තරුණියට මංගල යෝග යෙදෙනවා. මැයි දක්වා විශේෂයි. රාහු දශා ගත කරන අයට ගෘහ ජීවිතය පිළිබඳ තරමක බාධා ඇති විය හැකි. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා. විභාග වලින් සමත් වෙනවා. ඉගෙනීමේ කටයුතු වල විශේෂ දියුණුවක් ඇතිවෙනවා. ශනි එරාෂ්ටක අපල ඇති අයට අලස බව, වැඩ කල් දැමීම ආදී නිසා බාධා ඇතිවීමට ඉඩ තිබෙනවා. ශනි රාහු දශා ගත කරන අයට සෙම් රෝග, වාත අපාත, අම්ල පිත්ත රෝග වැනි රෝග ඇතිවීමට ඉඩ තිබෙනවා. වසර අග කොටස විශේෂයි. සුවඳ දුම් පූජාව, බෝධි පූජාව හා සුදුසු යන්ත්‍ර භාවිතය අපල දුරුවීමට හේතු වෙනවා. මේ වසරේ ඔබගේ ශුභ දින ඉරිදා සහ බ්‍රහස්පතින්දා. ශුභ වර්ණ කැමිලි පැහැය සහ කහ පැහැය. ජය අංක, අංක 1 සහ අංක 5. ශුභ මැණික් පද්ම රාග සහ පුෂ්ප රාග. මේ වසරේ ඔබගේ අය 8යි, වැය 5යි. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට උදාවන වසරේ සෙනසුරු දෙවැන්නේද ගුරු හතේද ගමන් කරනවා. උත්සාහය සහ ධෛර්යය නිසා ආර්ථික තත්ත්වය සාර්ථකව පවත්වා ගැනීමට අපහසු නොවනවා. නමුත් වියදම් ඉහළ යන බව පෙන්වනවා. පවුලේ වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වන්න. ගෘහ ජීවිතය පිළිබඳ වසර මුල විවිධ බාධා පෙන්වනවා. නමුත් මුල් මාස 4න් පසුව තත්ත්වය සුබ අතට හැරෙනවා. ගෙවල් සෑදීම, ඉඩ කඩම්වල දියුණුවට කරන කටයුතු ආදියට තිබූ බාධා ඉවත් වෙනවා. ගොවිතැන් සාර්ථක වෙනවා. දරුවන් හෝ ශිෂ්‍යයන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වෙනවා. දරු ලාභ පිළිබඳ තිබූ බලාපොරොත්තු ඉටුවීමට ඉඩ තිබෙනවා. ආදායම් තත්ත්වය ඉහළ යනවා. උපතේදී සදු 2, 3, 7 යන භවවල සිටි අයට ශනි එරාෂ්ටක අපලය යෙදෙන නිසා විවිධ බාධා ඇතිවීමට ඉඩ තිබෙනවා. අධ්‍යාපන කටයුතු වලටද මැයි සිට සතුටුදායක තත්ත්වයක් උදා වෙනවා. යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලැබෙනවා. වාතාබාධ, රුධිර පීඩන, හෘදාබාධ වැනි රෝග පවතී නම් ප්‍රමාද නොවි ප්‍රතිකාර ලබා ගැනීමට සැලකිලිමත් වන්න. ආලෝක පූජාව, ඖෂධ පූජාව, කරණීය මෙත්ත සූත්‍රය භාවිතා කිරීම ආදී අපල දුරවීමට හේතු වෙනවා. මෙම වසරේ ඔබගේ ශුභ දින බදාදා සහ සෙනසුරාදා. ශුභ වර්ණ සුදු පැහැය, කොළ පැහැය සහ නිල් පැහැය. ජය අංක, අංක 2, 4 සහ 7. ශුභ මැණික් නිල් මාණික්ය. මේ වසරේ ඔබගේ අය 2යි, වැය 8යි. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ගුරු තුන්වැන්නේද ලග්නාධිපති ශනි ලග්නයේද ගමන් කරමින් උදාවන මෙම වර්ෂය මුදල් වියදම් ඉහළ යන බවක් පෙන්වනවා. නමුත් ආදායම් මාර්ග සතුටුදායක වෙනවා. ණය දීමට සුදුසු කාලයක් නොවේ. රැකියා ව්‍යාපාර අංශවල සතුටුදායක තත්ත්වයක් පවතිනවා. උසස් අයගෙන් උදව් ලැබෙනවා. සේවක සේවිකාවන්ගේ සහයෝගයද ලබා ගැනීමට හැකිවනවා. උත්සාහය ධෛර්යය ඉහළ යනවා. අප්‍රේල් මාසයේදී රැකියා දියුණුව ඇතිවනවා. නීතිමය ගැටලුවලට විසඳුම් ලැබෙනවා. විවාහ සහකරුට සුබදායකයි.
අවිවාහ කයට මංගල යෝගය දෙනවා. ගොවි තැන්වලින්ද ලාභ ලැබෙනවා. රාහු දශා ගත කරන අයට මුදල් පාලනය කරන විට ඉතා දුරදිග බලා කටයුතු කළ යුතුයි. වසර මුලදී ඉගෙනීමටද යහපත් වෙයි. විභාග වලින් සමත් වෙනවා. කේතු දශා ගත කරන අයට ශරීරයේ පෝෂණ උනතා පිළිබඳ රෝගද රාහු දශා නම් ගෑස්ට්‍රයිටිස් වැනි රෝගද සෑදීමට ඉඩ තිබෙනවා. බුද්ධ පූජා තබා චන්ද්‍ර පිරිත සූර්ය පිරිත භාවිතා කිරීම අසරණ අයට දන් දීම මෛත්‍රී භාවනා වාදිය අපල දුරවීමට හේතු වෙනවා. මෙම වසරේ ඔබගේ ශුභ දින බ්‍රහස්පතිදා සහ සිකුරාදා. ශුභ වර්ණ කහ පැහැය සහ විචිත්‍ර පැහැය. ජය අංක අංක 5 සහ අංක 6. ශුභ මැණි නිල් සහ දියමන්ති. මෙම වසරේ ඔබගේ අය 2යි වැය 8යි. මීන ලග්නය. මීන ලග්න හිමියන්ගේ ලග්නාධිපති ගුරු දෙවැන්නේද රවි කුජ 10ද ගමන් කරමින් උදාවන වසර බොහෝ දුරට සුභ ඵලදායකයි. ව්‍යාපාර සහ රැකියා අංශවල දියුණුව ඇතිවෙනවා. උසස් අයගේ උදව් උපකාර ලැබෙනවා. උත්සාහය ධෛර්යය වැඩි වෙනවා. වැඩි හෝ දේමනා වැඩි වීමටද ඉඩ තිබෙනවා. විවාහ සහකරුටද සුභ ඵලදායකයි. නව ව්‍යාපාර ආරම්භයටද සුභ නැකත් උදා වෙනවා. අධ්‍යාපන කටයුතු වලද සාර්ථක බවක් පෙන්වනවා. විභාග වලින් සමත් වෙනවා. වසර අගදී මේ තත්වය තරමක් දුරට වෙනස් වීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන් මේ මාසයෙන් පසු කාර්ය බහුල බව අවිවේකීය බලපාන බව පෙනෙනවා. සාර්ථකව කරගෙන ආ කටයුතු වලට බාධා ඇතිවීමට ඉඩ තිබෙනවා. ශනි ගුරු දශා විශේෂයි. උදරා බාධ මානසික ආතතිය සෙම් රෝග වැනි අසනීප වලින් ප්‍රවේශම් විය යුතුයි. ඖෂධ පූජාව රෝගීන්ට උපකාර කිරීම අට පිරිකර පූජාව තජක සූත්‍රය භාවිතා කිරීම හා බුදුගුණ යන්ත්‍ර පැළදීමෙන් අපල දුරවනවා. මෙම වසරේ ඔබගේ ශුභ දින සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා. ශුභ වර්ණ සුදු පැහැය රෝස පැහැය සහ කහ පැහැය. ජය අංක අංක 2 තුන සහ 5. ශුභ මැණික් මුතු රතු කැට පුෂ්ප රාග. මේ වසරේ ඔබගේ අය 8යි වැය 5යි.